නිසා මගේ ජීවිතේ පරිදි උඩ තියලා මම මේවා විවේචනය කරන්නේ. මේවා වස. ඒක නිසා සුසේජ් මිල් කන්න ඕන නම් අල බතල වලින් ඕන හැදීනේ ඒ මිශ්‍රණය හදා ගන්න පුළුවන්. කොහිලවලින් විශේෂයෙන් පුළුවන්. මම දැන් කිව්වා හදන හැටි ඔබලට මේක ඒ විදිහට බදලා තියාගන්න හැබැයි බෝතලයක දැම්මොත් සීල් කරන්න ටික අමාරුවෙන් ගලවන්න. නැත්නම් මොකද කුච්චියට එන එන වේලේ මේකෙන් එක ගියල්ලා කතා අන්තිමේ එකක්වත් නැතුව යන. තව මොනවද මොකෙන් වෙන්න ඕනේ? මොනවද? එකවරක් කන්න කියන්නේ මයුක අනිවාර්යෙන්ම පිටරට විශේෂයෙන්ම අප්‍රිකාව වගේ රටවල් වල මයුක එක්කම තමයි ජීවත් වෙන්නේ. එයාල මයුක කොළ හරියට ගන්නව මේ ගලගන්න රෝගේ තියෙන්නේ අනිවාර්යෙන් මේක හැදෙනවා. ඒක නිසා ඒක හදා ගන්නත් එපා. අනිත් එක මයුක වල වසක් තියෙනවා. ඔබ මයුක්ක ගත්තනම් කණින් ගත්තනම් ඒක පළදු වෙච්ච එකක් ගන්න එපා. දැන් ඒක ඩිස්ප්ලේ කරන්න මයුක්ක අනේ දෙකට කපලා දෙහි අඟුල් ගාලා හෝදලා තියෙනවා මේවා විකුණන්න. අපි වස කනවා ඔය සල්ලි දීලා ගෙනියන්නේ. ඔයා ගන්න ඉඟුරු කා ඉඟුරු හොඳද මයුක්ක එක්ක? ඇයි ඇයි මං කියනවා කන්න කියලා. ඉඟුරු ඉඟුරු කන්න හොඳ නැත්තේ මයුක්ක ගලවලා දවස් දෙකක්වත් පැන්නොත් කන්න එපා. ඉඟුරු කිට්ටු කරන්න එපා. ඊට ඉස්සෙල්ලා ඔබ ගලපු දවසේ මයුක්ක දාලා ඉවත් කමක් නෑ. කන්න බය වෙන්න එපා. මම ටෙලිෆෝන් නම්බරේ දීලා තියෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ප්‍රදර්ශනය එක බලන්න ගියා. ජනසංවර්ධන දෙපාර්තමේන්තුවේ 65 වන සංවත්සරයේ නිමිත්තෙන් තමයි බදුල දිස්ත්‍රික්කයේ ගෝජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය සහ ගෝජන සේවා මධ්‍යස්ථාන එකතු වෙලා දේශීය අල වර්ග, පලා වර්ග සහ ධාන්‍ය වර්ග නැවත හඳුන්වා දීමක් තමයි මේ ජනතාවට සිද්ධ කරන්නේ. ඉතින්දී අපි කරන්නේ දේශීයව තිබුණ මේ අල වර්ග සහ ධාන්‍ය වර්ග, පලා වර්ග වල ඔසු කොයිතරම් ඖෂධීය වටිනාකමක් තියෙනවද, ඒක නිසා අපි ඒක කොයිතරම් දුරට අපි රැක ගන්න ඕනද කියන එක මේ ජනතාව දැනුවත් කිරීමක් කරනවා. ඒ වගේ මේ වගේ නිෂ්පාදනවල මේ නිෂ්පාදන අපි කොයි විදිහටද දැන් මේ නවීන තත්ත්වයට පත් කරන අපි ආහාරයට ගන්න කියන එක තමයි මෙතනදී හඳුනා දීමක් කරන්නේ. උදාහරණයක් විදිහට අපි දැන් ලබු කොලයක් ගත්තොත් මේකෙන් කට්ලට් එකක් නැත්තම් පුදීම් වර්ග ඒ වගේ දේවල් තමයි හදලා මෙතන පෙන්නුම් කරන්නේ. අපි අර ඉවත දැන් නව පරම්පරා මේ ගැන දන්නේ නැති නිසා ඒවා හඳුන්වා දීමක් තමයි ඇත්තට මෙතනදී සිදු කරන්නේ. World News Club News. මදුලෝ ස්ටිම් කරලා ගන්න.
කොස් කඩලට එකද කොස් කඩලට එක ඉස්සෙල්ලාම ඇටේ ඉවත් කරගෙන මේ සැමන් මඤ්ඤොක්කල අපි දැම්මේ මඤ්ඤොක්කල ලෝණු රතු ලෝණු ඒ ටික රැස්ති කරගෙන තෙල් ඊට පස්සේ තෙල් තෙල් ටිකක් අරගෙන ඒ ටික දාලා මිස් කරලා අපි මේ දව මිස්ටරේ හදාගෙන කොස් කොස් එකට දානවා ඇතුළට දාලා අපි ඊට පස්සේ පාම්පිඩි මිස්ටරේ අරගෙන පාම්පිඩි මිස්ටරේ දවටලා කඩලට කුඩු දාලා මේ මේ ආකාරයට තෙලේ බෙද ගන්නවා ලබුසුරුට හදන්නේ මේ අපි පාම් පිටිත් ගන්න පුළුවන් හාල් පිටිත් ගන්න පුළුවන් මේකට නම් ගත්තේ පාම් පිටි විතරේකුයි කතුළුණුයි අමු මිරිස් කරපිංචා ඒ ටික පාම් පිටි මිශ්‍රණයටම දාලා අපි පොල් තිරෙන් අනාගෙන ස්ටීම් කරගත්තට පස්සේ මේ ආකාරයට කෑලි කපාගෙන ගන්නවා තවත් තොරතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් සබ්ස්ක්‍රයිබ් කරන්න.